Guru FM. Patirul. Ane me sudu oy kukari wedak ne ane. Ey oy ema kiyanne. Mahansiya vitarai ne kiwwa mahannako. Oy ඔයාගේ ටැලන්ට් එක තියෙන ඩ්‍රෙස් මේකින් වලටනේ සුදු. ඔය ෂෝක් එකකට මැහුම් පන්තියක් කරා යන්නකො ඉවරනේ. ඒ වුණාට මං ගොඩාක් ආස කුකරි ක්ලාස් කරන්නේ නේ. හරි හරි හරි. ඔයා කෑම හදන්න ආස වුණාට ඒව කන්න මම ආස නැහැ නේ. ඒකනේ වැඩේ තේරුම් ගන්නකො. මං මිනිස්සෙක් නේ. ඔයා හරි රූඩ් නේ. ඇත්ත කියන්නේ ඔයාට ජෙලසි නේද? ආ මගේ කුකරි ක්ලාස් එක නැගලා ගිහින් ටීවී ප්‍රෝග්‍රෑම් වල මාව පෙන්නකොට රසිකින් මාව වට කරගන්නකොට. අනේ අනේ මේ රසිකෙන් ඔයාව කෑවත් මට කමක් නෑ. ඔයා හදන ඒවා මට කන්නනේ බැරි. කියන එක තේරුම් ගන්නකො. හරි. ඔයා හදන ඒවා අමාරුවෙන් හරි මම කනවා ගියමුකො මම මිනිහා හින්දා. ඔයාගේ ගෝලෙන් හදන ඒවා කොහොමද මං කන්නේ කියන්නකො. නැත්ේ මින්නේ රසයි කියනවා. මෙයාට විතරයි කන්න බෑ කියන්නේ. හරි හරි හරි. ඔයා කුකරි ක්ලාස් කරන්න. හැබැයි මගේ කොන්දේසි ටිකක් තියෙනවා. හොඳේ. ඒ මොනවද? අංක 1. අංක 1 මොකද්ද? ඔයා ඔය ක්ලාස් එකේ හදන කිසිම කෑමක් මට රහ බලන්න දෙන්න බෑ. අංක 2. බඩු ගේන්න කඩේ යන්නත් බෑ. අංක 3. මොකක් හරි මිස්පයර් එකක් ගියාම මේ පන්තියේ විදුහල්පති කියලා මාව පෙන්නන්නත් බෑ. ඔන්න ඔයාට ඉතින් කම්මැලි වගේ හිතනවා නම් උදව්වක් විදියට ඔයාගේ පන්තියේ ළමයි කෑම හදනවා බලන් ඉන්න ඕන නම් මං එන්න. හරි හරි එච්චර කේන්ති ගන්න එපානේ. කේන්ති අනවනේ ඔයා කියනේ වට. මම ඔයාගේ පන්තියේ පෝස්ටර් ටික ගහලා දෙන්නම්කෝ මං ගානේ. හා මේ මං හිතන් ඉන්න පෝස්ටරේ මෙහෙම ගහන්න. කොහමද? අගන්නකෝ ජාත්‍යන්තර ප්‍රමිත සුපවේදී ඩිප්ලෝමා පාඨමාලාව දැන් ආරම්භුණා. ප්‍රවීණ සුපවේදීනි ඩයරිය දියතුවක් මෙහෙවනේ. සුපවේදී සෙදුණු රහස් කියදින එකම එක පාඨමාලාව. කාල සීමාව මාස 3යි. ඈ? සති 3ක් මැදිද? කොයිතරම් කෑම වර්ග තියෙනවද එක්ස්පෙරිමන්ට් කරලා මුලින්ම මම ඉගෙනගෙන ආපහු ළමයින්ට උගන්වන්නේ. හරියට හරිනේ මේ සුදු. පන්තියට එන හැම ළමෙක්ටම ජීවිත රක්ෂණයක් දාන්න වෙයි නේද? පන්ති ගාස්තුවට ඒකත් ඇතුළත් කරගන්න කොහොඳේ? ඇයි ඔය එහෙම කියන්නේ? නෑ ඉතින් ඔයා හදන කෑම මට උරොත්තු දුන්නට ඔය පන්ති අනිත් ළමයින්ට ඔයා හදන කෑම කන්න බැරි වෙන්නේ. ඒ ළමයි මිනිස්සෙව නේද? මොකද? මම පෝස්ටර් එක පොඩ්ඩක් වෙනස් කරා. කොහමද? මෙන්න මේ විදිහට පෝස්ටර් ගහන්න ඕනේ. ඔය ලියා ගන්න. ආ කියන්නකෝ බලන්න. කාන්තාවනි, ඔබගේ පිරිමියාටින් හදන කෑම බල්ලෙක්වත් නොකන්නේද? මෙන්න විසඳුම. කාන්තාවන්ට නොදෙවිනි. කෑම පිසින පිරිමියාගේ එකම පාඨමාලාව. පොඩකෝ. එයි. ඒ මොකද්ද පිරිමි කතාව? ඇයි අනේ කෝස් එක දින ගෑනු ඉන්නේ සතියේට ගණන් බලලානේ. ඊයවත් කෑම හදන බඩු ගේන්නේ දෙකයි පනහට. මේ හතර මායිමේ පිරිමි කෝස් බෑ හොඳේ. පොඩ්ඩක් ඉන්නව කියනක. යන්නකෝ. කෝස් එක කීයයි කිව්වත් ගෑනු ටික මිනිස්සුන්ව මේකට එවනවා. අපිට හොඳ ගානක් කපා ගන්න පුළුවන්. මේ මන්නම් කැමති නෑ. ඇයි? බලන්නකෝ පන්තියක දඩෝරි හැඩි දැඩි ටොම්බ පිරිමි ඉන්නකොට ඒ පන්තියේ කිසි පිරියාවක් තියනවද හා? හරි ගන්නේ ඉල්ල කෙසේ වෙතත් පන්තියක සිරියාවන්ත බවක් තියෙන්න එපයි. අනික දරදඬු හැඩි දැඩි අත්වලින් හැන්දක් උනත් අල්ලනකොට හරි කැතයි නේ හා නැද්ද? පොඩි ලාලිත්‍යක් සුමට සුදුමුදු සුමුදු ගතියක් පන්තියක තියෙනකොට නේද ඒ පන්තියට කිරි උතුරන්නේ හා නැද්ද? අනේ මගේ කට සුමට සුදුමුදු සුමුදු ගතිය. ඒ ටික කියනකොට ඔයගේ කට දෙපැත්තෙන් බේරෙන පැණිපාර මම ලැජ්ජෙන්නේ මොකටද මගේ වයිෆ්ගේ පන්තියේ නෙමේක මේ ඔහෙට මගේ පන්ති පැවැත්වෙන වේලාවන් තුල ඇතුළට ඉන්න සම්පූර්ණ තහනම් කරලා තියෙන්නේ අන්නේ කවුදද මතක තියාගන්න එකයි ඇත්ත හොඳේ ඈ පන්ති අතරතුර ඇතුළට ඉන්න තහනම් කරපු එක මට මතක නෑනේ ඇයි මතක නැද්ද ඔයා මගේ ඩ්‍රෙස් මේකින් ක්ලාස් එකේ මම පොඩ්ඩක් එළියට ගිය පොඩ්ඩට පන්තියට රිංගලා ළමයින් ජම්බුලේන් සෝල්ට එම්බ්‍රොයිඩර් මල්ලල්ලන්න උගන්නනකොට මම එතන ඇරිය ඔයාට රාමුව බෙල්ල හිටින්න මතක නැද්ද ආ දැන් එතකොට හරි ඒක මතකයි මට දැන් එතකොට මේ පන්තියේ පිරිමි විතරයි එහෙමද ඔව් අපරාජනේ ළමයි ගාන වැඩි කරගන්න තිබ්බනේ ගෑනු ළමයින්ටත් පන්තියක් අමතරව දැම්මනම් අමතර ආදායමක් ලැබෙනවා විතරක් නෙමෙයි ඒක ඔයාගේ නොසිඳෙන දිය උල්පත බඳු සූප ඥාන නදියෙන් සිද්ධිය දෝත ගන්න බලා ඉන්න තරුණියන්ට කරන උදව්වක් වෙනව නේද ඈ මේ මියාගේ බටර් එක කිලෝ දෙකේ බටර් කේක් එකක් දාන්න තිබ්බා හරි
පළවති. මේ ඒ ගෑනු ළමයි බඳවා ගන්න කෝස් එකට අපි දාමු. මොකද්ද? කාන්තාවනි, මෙන්න සූප වේදේ අලුත්ම පෙරළිය. නැන්දම්මා කොර වෙන්න කෑම හදා නැන්දම්මා බ්ලාස්ට් කරන්න. කෑම පිඟානක් දී අල්ලපු ගෙදර කාන්තාව ඉරිසියාවේ පළවන්න. මෙන්න නවතම සූප ශාස්ත්‍ර ඩිප්ලෝමා ලැබුණා. ඔන්න ඔය පෝස්ටරේ ගහපු ගම වැල නොකඩී ඉන්නේ. ආසයි යන්නේ. නෑ මං කිව්වේ මේ සල්ලි අම්බේනවනේ නේද? ඒක නම් ඇත්තනේ. පෝස්ටර් ටික තාප්ප වැහෙන්න ගැහුවේ ගහනකොටත් කට්ටිය වට වෙලා බැලුවා. ඇත්තද? මම හිතන්නේ සැලකියුතු ප්‍රමාණය පන්තියට යය. මේ ගෑනුද පිරිමිද? ගෑනු මේ කිව්වේ මේ ගෑනු කට්ටිය කතා වෙලා පිරිමින්ව පන්තියට එවයි වගේ. ඕ මම පන්ති කරිකියුලම් එක හදලා තියෙන්නේ. හොඳට ආවා. කරිකියුලම් කිව්වේ අලුත් කාරියක්ද? ඒකද? ගන්නේ පවිෂමාලාව හැදුවේ මල් මාලාවක් වගේද කියලා හොදේ. ආයි මම දන්නද ඔයා විෂමාලාව හදලා ඇති පන්තියට එන ශිෂ්‍යාවන්ට මල් පිපිලා හැලෙන්න. ශිෂ්‍යාවන්ට? ඔව් 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 විදින් මේ. ඔයා ඔය කෝස් එක දැන් කොයි ආකාරයෙන්ද පටන් ගන්න හිතන් ඉන්නේ? මම පටන් ගන්න හිතන් ඉන්නේ නිවැරදි ආකාරයෙන් පොල් ගෙඩිය පිඳින තැනින්. පාට. ඒක තමයි. හැමෝම පිඳින පොල් ටික අපිටනේ. පට්ට මේ දුදු මේ අව ඔයා ඔය වෙඩින් කේක් එහෙමත් ඉක්මනට ඔය පන්තිය හදන්න පටන් ගන්නකො එතකොට බ්‍රැන්ඩි එහෙමත් ගෙන්නවා ගන්න පුළුවන්නේ වැඩිපුර ගෙන්න ගන්න බලන්න ඈ ඔය ඉතින් අප්පා නෑ හරි හරි බ්‍රැන්ඩි අවුල් නම් වයින් උනත් කමක් නෑ කොලෙස්ටරෝල් වලට හොඳයි ඉඳ කිව්වේ මිනිස්සු ඈ මම මේ කුකරි ක්ලාස් එක හරහා වියදමක් නැතුව තුන් වෙල කන්න විදියක් කල්පනා කරනකොට මේ මිනිහ හීකනු ජොලි කරන්නේ කල්පනාව මේ පොල් පිඳීම ගෑම සහ මිරිකීම වලහන් ඇතුලේ දියකිරි මිටිකිරි ඈ මේ නෑ මමත් මතක තියාගන්න එක හොඳයි නේ ඒකයි ලියාගන්නේ හදිසි ඔයා කොහෙට හරි ගියා මම මේ පැය පන්තිය ඇදන් යන්නේ නේද ඔව් ඒක හොඳයි හරි ඔයාට කියන්න සුදු දැන් ඉන්න නංගිලට අතබර නොකර වංචාව නැතුව පොල් ගන්න දන්නේ නේ මිටිකිරි ටික ආටෝපෙට ගන්න හරියට දන්නේ නේ කලබලෙට පොල් ගන්න පොල් රැල්ලෙන් අමුඩ ගැහුවා යකි මේ වැරදි ටික ළඟ ඉඳලා ඒ නංගිලට ඉගෙනුවා යකි නේද මේ මම කොහෙ හරි යනවා නම් සඳුදට තමයි යන්නේ එදාට පිරිමි පන්තිය දාලා තියෙන්නේ හරිද ඔයා එයාට මං කිව්ව ටික උගන්වන්නකෝ නංගිලට මං උගන්වන්නම් හොදි නංගිලට උගන්වන්න මං එතකොට පිරිමින්ට කටවගෙන ඉන්න පිරිමින්ට විතරයි යකෝ පට්ට සාධාරණයි නේක ඕ මම කිව්වේ හැම පිරිමියෙක්ම අපි වගේ නෑ. ඔන්න අපි නම් ඉතින් ඔයාලා මොකද්ද කියන්නේ ආදරේ වැඩිකමට ඒකට හා කියලා කරනවා. අනික පිරිමි එහෙම අපි වගේ නෑ. කෙලින්ම බෑ ගාලා කියනවා. හරි හරි මිනිස්සු පන්ති පටන් ගන්න තව වෙලා තියෙනවනේ. හා අන්න අර පේනවද? ඕ කණින් එදන් ඉන්නේ. අනේ පව් අප්පා අසරණය. මේ වගේ අසරණෙන් තව කොච්චර ඇද්දනේ? අන්න යකෝ පයින් ගහලා නේද අතුරට දැම්මේ. අම්මේ අම්මෝ. මේ අකේ. ඈ අනේ මට කියනවා අර පිරිමින්ට කෑම හදන්න පුරුදු කරන කෝස් එක මේද තියෙන කියලා අම්මා. මොකද අක්කේ? මේ මෙහෙ ඇත්තල නේ මම තමයි ටීචර්. ආ ටීචර්ද? කෙලිම අම්මම කුස්සියට. ආ ආ ඔය දැන් ඇඩ්මිෂන් එක ගන්න. අවුල පයින් ඇදලා අරපු පාරට මේ තව පොඩ්ඩෙන් මට ඇඩ්මිෂන් එක ගන්න වෙන්නේ මහේස්පිරිතාලේ ඔන් මේ කීයද ඇඩ්මිෂන් 3000යි කෝස් ෆී එක 5000යි ඈ 8000යි ඔව් මං අපේ යාට කිව්වා මේ කෝස් කරන සල්ලි වලින් රහට කඩෙන් ගන්න පුළුවන් කියලා කෝ ඇව්වයි කඩින් හැමදාම කේක්ද මේ කෝස් එක කළාම හැමදාම රහට කෑවේ හැකි තීරණද උයන්නත් ඕනනේ නේද ඒක තමයි අනික මමනේ උයන්නේ නේද ඉතින් මේ රා කිදීද කියලා මම මේ කල්පනා කළේ ඔ උයන්නේ තු කන්නේ කොහොමද මිනිස්සු ඒව මං උගන්වලා ගන්න ආ කෙලින් ඉන්න ඉතින් ආ කෙලින් වෙන්න අමාරු මේ කොන්දට අනුපු පාරට ඒ උනේ කෙලින් ඉන්න හරි හරි මං ඇතුළට ගිහින් එනකම් මේ කුස්සිය අතු ගන්න ඕන තේරුණාද එක්ක රොඩ බිම තියෙන්න බෑ තේරුණාද අයියෝ අතු ගන්න එක නම් අතු ගන්න ටොයිලට් නේ නේ ක්ලීන් එකට හරි ඒක තමයි කිව්වේ මුසිය හැට පස් දවසේම කරන වැඩේ නේ ඈ මොකෝ බෑ නිකන් දුකේ වගේ බලන් ඉන්නේ මේ අයියා කෝස් එක කරන කෙනෙක්ද ඕ මල්ලී
දේශපාලනචි මේ කෝස් එක කරන්නේ. තාම බැරි වුණා මං පාස් අවුට් වෙන්න. මේක එච්චර කාලෙ ඇදෙන කෝස් එකක් දයියේ. මෙහෙමයි මල්ලි. මෙහෙ ට්‍රේනින් එක මාස 3යි. ඊට පස්සේ ඉතින් උඹ ගෙදර ගිහලා ලයිෆ් ටයිම් මේක කරන්න දිනවනේ. අයියේ මේ රෙදි හොදන්න, වලන් හොදන්න, මිදුල අතු ගන්න, බල්ලනාවන්න, ඔය කෝස් ඔක්කොම මමත් කරලා තියෙනවා. හරි. යන්න විතරයි බම් බැරිව හිටියේ. දැන් ඒකත් හරිනේ. මං පවුනේ. ඇයි උඹ විතරක් මං? ඔවුනේ. නෑ මේ මම් බැලු මේ කාන්තා පන්තියේ රෙජිස්ටර් වෙන්න තාම කවුරුත් ආවේ නෑනේ. නෑ මේ මං කියන්නේ මේ පාළු නෙමෙයි මේ පාඩු ඉන්නේ දෙහෙම උනොත්. මේ ඒ පාඩුව මම් බලාගන්නම්. ඔහෙ පාඩු ඉන්නකො. ආ මෙතන බලන් ඉන්නේ රෙජිස්ටර් හේතුවද? හන්නේපා. හන්නේපා කියන්නේ. ඔයා හදන්නේ මගේ සායම යවන්නද? මං අරුන්ට කිව්වේ මම මේකේ ප්‍රින්සිපල් කියලා. ආ එහෙනම් ප්‍රින්සිපල් කිව්ව හරි මං ඒ ටික කරලා පොඩ්ඩක් ගෙවල් ගානේ ගිහිල්ලා මේ ක්ලාස් එකේ ප්‍රවර්ධන වැඩ කටයුතු ටිකක් කරලා දාන්නද ළමයි ටිකක් අද්ද ගන්න අර ටෙක්නනංගි එහෙම දන්නේ නැතුව ඇති මේක අම්මා එයාට පට්ටයලු හෙට් එකක් ඉන්නවනේ එයාගෙන් ඒ ගෙවල් ටිකත් මං අහගෙන ඕන්නම් මේ පන්ති ළමයි ඉස්සරහ ගුටි කන්න ආසද මෙතනින් යනවද යන්නන්නේ මේ අද දවල්ට කෑම එහෙම කොහමද පන්තියෙ මොකොත් කන්න හදනවද නැත්තම් මම්ම උයන්නද ඒක උයනවා අපේ පවුල මගේ ඔළුවේ ගහලා තමයි පොල් ගෙඩිය බින්දින්නේ. නේකයි. යකෝ මම හොඳයිනේ. මේ ඔයාට අමාරුද ළමියෝ? අමාරුවක් නෑ. පොඩක් බොඳ වෙලා වගේ තියෙන්නේ ඔ. ඔලක් නෑ මට හුරුයිනේ. ඒ මොකද හුරුයි කියන්නේ? අපේ ගොඩක් වෙලාවට මේ ගෙදර පොල් බින්දින්නේ ඔළුවේ ගහලා තමයි. අම්මේ. මම හිතන්නේ මම කියලා දීපු මූලික සිද්ධාන්ත හරහා මේ වෙනකොට ඕනෑම ආහාරයක් ඉත ප්‍රණීතව සකසා ගන්නට දැන් ඕගලන්ට දැනුමක් ලැබිලා ඇති. එබැනිද මේ කීකේ? ඔව් කියන්නේ. ඕනම කෑම කඩන්න උගන්නනවා කිව්ව හින්ද තමයි අපේ පවුල මාම මෙහාට එව්වේ ඔ. ඇයි අපිට එහෙම තමයි. එයා ආස කෑම කන්න හදලා දුන්නේ නැත්තම් එයා බාවකයි. අන්න ඒකනේ මෙතන තියෙන කේස් එක. ඒක හින්දානේ මම මේ කෝස් එකට ආවේ. ඉතින් ඒක කියලා දෙන තමයි ළමයි මම ඉන්නේ. මොනවද දැන් ඔයගලට දැනගන්න ඕන? පරිප්පු හරිනේ. ඉරණ මිනිසර දෙකම හරි. සම්බෝලෙත් හරි. උඹලකට නැතුව රසට හදන්න පුළුවන්. මේ ඊට අපේ පවුල කිව්වා වන්. ඔව්. අදිනකොට කළු පොල් මාළු යන්න ආගෙනට ගියලෝ. මාළු කියන්නේ මොකද්ද යකු මේ ඊට ඇයි මේ ඒක මේ අද මං හදලා පවුලට කන්න දෙන්නත් ඕන නැත්නම් මට කන්න වෙන්නේ රමණීය කෑමක් හරි හරි කියලා දෙන්න මේ මුණ දිහා බලන් ඉන්නේ මනුස්සයෝ ඈ පටගාල දුලකින් කාගෙන් හරි ආගෙන ඉනවා ආ ඊට අපේ පවුලත් කිව්වා මේ පොඩක් ඉන්නවා ඇයි පොඩක් ඉඳලා මේකත් අහන් යනවා ඔව් කියන්නේ මේ කුරාම් පිට්ටුයි ගෝනමස් ආනමයි හද නැටි අහන් එන්න කියලා කිව්වා මටත් වෙන්නේ ඉතින් හදලා දුන්නේ නැත්තම් නීල පීත ලෝහිත වෙන්න කන්න ඒක නිසා ඒක කියලා දෙන්න ටීචර් මේ ඒ දෙකම ඉක්මනට ගිහිල්ලා ආගෙන එනවා හරි හරි මම සත කාලා ගින් ආගෙන එන්නම්කෝ මේ හා ඔය මොකද කරන්නේ මම මේ පත්තරේ බලනවා මේ මේ පොඩක් ඔය පත්තරේ තර මෙහෙ ඉනවකෝ ඇයි 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 ඔය අර ක්ලාස් එකේද කළු පොල් මාළු හදන්නේ ටික කිව්වනේ දෙක හරි නේද හරි 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 මම නියකලා නංගිගෙන් අහගත්තේ එයාගෙන් දැව්වේ ඕ කළු වෙන පොල් පිච්චුවා රම්බේ සුදුරුණු කරපිංච මිරිස් තුන පා දාලා මේ මාළු හැදුවා එච්චරයි මේ කළු පොල් මාළුට කොස්සට කතාව කිව්වේ නැද්ද කොස්සට නෑ නේ කළු පොල් මාළු නැහුවේ අයි නැත්තමක් නේ ආ නියඟලා දන්නවෙතිනේ නේද එහෙනම් හරි ඇතිනේ
හරි නෙමෙයි මේ බලනවා නිවුස් එක මේ පත්තරේ දින. මොකද්ද කියවනවා? සැමියා හදපු කළු පොල් මාළුව වැරදි බිරිඳ සැමියාට හිරමණෙන් ගසා සැමියා රෝහලෙ. ඒ එන ඉක්මනට ඔය දුන් ටික බෑග් එකකට දාගෙන ඔය දුරුහල ඉක්මනට ලෑස්ති වෙලා එනවකු. මොකටද? අපි මහගෙදර ගියත් නෑනේ කාලෙකින් පවුණියනි. හය මාසයක් විතර එහෙ ඉඳලේ මොනි. ඔවිත හිරේ යනවා වගේ තමයි මහගෙදර යන්නේ කොකලඟ නේද? ඉන්දිනරන් දෙලටයි සිවරුන් දෙසන අවුසද අසාපන් ගංසූරිය ඉරිවේරිය සපුමල්නා මලුත් ගෙන එක පමණයෙන් සරිම එලබින් තමුරු සොයා සතක් කොල නිවැරදිව ගං කෙටල මල් තුන මචන් පිසාචියෝ ඇවචෝ මේ පාරත් හරියට හරි කියංක උඹට ඇහෙනවයි බාප්පලෑ ගේ ඇතුලෙන් එන සද්දයෝ ඇහුනේ ඇහුනා මේ මචං කුකුලෝ ඇයි පිසා ඇහෙන කවිය හැටියට නම් මචෝ කන ළඟ පප්පු වෙන තෙල් ගේමකින් පසුව රමණීය කෑමක් ලෑස්ති වෙන හැඩක් නේද පෙන්නුම් කරන්නේ එමචං ඈ මගියනද වරින් කියන්න ගිහින් බලන්න වරින් කියන්න ආ යංකෝ යංකෝ ග්‍රෝග සුවකල දිවිය තෛලයේ අනුහසින් නවනුවක් ව්‍යාධි දුරු කළ දිවිය තෛලය ගෙන සොඳින් බප්පේ බප්පේ අපි ආවා බප්පු උඹලාවද බප්පේ නැස්ති කරන්න වෙලාවක් නෑ හොඳේ අපි දෙන්නට කරන්න නියමිත වැඩ ටික බෙදලා දුන්න නම් පට ගාලා කරලා දාන්න තිබ්බා මේ මේ පාර කරමු බප්පේ ආයි පෙර නෝ විරුලස හොඳේ හැමෝම හිතන් ඉන්න අපිට බෑ කියලානේ මේ පාර කරලා පෙන්නමු ඇඳින්න මොන් මොනවා කරලා පෙන්වන්නද බං මම මුකුත් කරන්නේ නෑ අනේ පාඩුවේ මට ඉන්න දීලා යමල්ලාකෝ අනේ ඉතින් ඕකද කියන්නේ බප්පේ කො 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 බෝතල් ටිකයි ලේබල් ටිකයි ගනින් කො පට ගාලා අලෝර දාන්න මේ මූඩි ගාන මැසිමක් ගෙනෑවේයි නැත්තම් නිකන් කරකවන මූඩිද දාන්නේ කියංගෝ අනේ අම්මා බම්බලා කොහමද බං දැනගත්තේ මම මේ අලුතෙන් කරන්න යන තෙල් ව්‍යාපාරය ගැන බප්පේ උඹත් එක්කම චිරාත් කාලයක් ගේම් ගහලා තමයි ඒ පරිණතභාවය ඒ දස්කම් ඒ ඉව අපි දැන් නැට ලැබුණි බප්පේ මේ උඹ මොකක් හරි තෙල් කයියක් කිව්වා නේද ආ අන්න ඒකෙන් අපි දැනගත්තා උඹ මේ පාර ගහන්න යන්නේ තෙල් ගේමක් කියලා ඕ මේක හරියට කළොත් ඉතින් තෙලෙන් කා කිරෙන් අත හොදන්න පුළුවන් ඈ මේ බප්පි ඈ තෙල්මටත් ඔය තෙල් හොඳයිද බප්පි අය උඹ එමහන්නේ මේ ඉතින් කන කෑමට තෙල් ඕන වෙනවනේ ඒකයි අයියෝ අයියෝ හරි බප්පි දැන් මට කියම් බප්පි ඇත්තටම මොකද්ද මේ අපි විකුණන්නේ යන තෙල අනේ මේ අපි නෙමෙයි මම නෑ අපි යකෝ මමයි මේක විකුණන්න හැදුවේ උඹලා දෙන්න මෙතන මැද්දෙන් පැනලා අපි විකුණන්නේ කියලා අහන්නේ හරි හරි බප්පි දැන් අපි දෙන්නත් මේක ෂෙයාර් හෝල්ඩර්ස් ලානේ මේ ගුටි කන්න ඉස්සෙල්ලා ඒකට හේතුව දැනගෙනම හිටියම හිතර දැනෙන දුක අඩුයි බං. දකෝ මේක මාරවදන්නේ. ඇයි? මගේ වන ඇන් ඔන්ලි මයි වෙරි ඕන් කම්පැනිට උඹලා බලෙන් කඩපාත් වෙලා. දැන් ෂෙයාර් හෝල්ඩර්ස්ලත් වෙලාද? ඈ? හරි හරි බප්පි මේ අපි දෙන්න පටන් ගත්තේ වට උඹ මැදින් කඩම් පාත් වෙලා. ඒක ලොක්ක වෙලා. වැඩෙත් කාබාසිනිය කරලා. අපි රටේ උන්ගේ ගුටි කාලා නැද්ද? හරි 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 දැන් උඹලා දෙන්නට දැනගන්න ඕනේ මගේ මේ තෙල් ව්‍යාපාරය මොකද්ද කියලානේ. හරි හරි. මේක ඉතින් සෞඛ්‍යයට හිතකර නොවන ස්වභාවික සාගසාරහ ඖෂධ අනුසාරයෙන් නිෂ්පාදිත තෛලයක්. හරි හරි දැන් තේරුණා දැන් තේරුණා. බප්පෝ තනකොළ උනා සාගසාරනේ අපි අහන්නේ මොනවද පාවිච්චි කරන තෛලයක්ද කියලා. ඒකට උත්තරේ දීහංකෝ. අනේ ඔබ අපි ආලේපන තෛලයක්ද එහෙම නැත්නම් පානීය තෛලයක්ද? ඒක මොකද්ද කියහංකෝ? මොකද සෞඛ්‍යයට හිතකර කිව්වට මට මතක් ඉය පාරත් තෙලක් හැදුවේ අපි ෂෙඩ් එකෙන් ගෙනාපු පිච්චිච්ච තෙල් දාලානේ හැදුවේ පානීය තෛලයක් නෙමෙයි බං මේක ආලේපන තෛලයක් බය වෙන්න දෙයක් නැහැ බඩුම තමයි මචං පිසා ඈ මචං මේ පාරත් වෙනසක් නැහැ බං කැලෑ ගස් තලල ඉස්ම ගන්නයි ෂෙඩ් එකෙන් පිච්චිච්ච ඇන්ජින් ඔයිල් අදින්නයි අන්නේ ටික තමයි අපිට තියෙන්නේ මේ ආලේපන තෙලක් ඉඳ අගුණියක් නැහැ බං මේ බප්පි ආ දැන් මොන වගේ දේවල් වලටද ඔය හිඳින තෙල නැ මේ හදන තෙල හරියන්නේ
යුගයේ අවශ්‍යතාවයන් බලලා තමයි බං අපි මේ තෙල හදන්න ඕනේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට ඉස්සරහට එන ඡන්ද ටාගට් කරලා වසී තෙලක්. වසී තෙල. ඔය කියන්නේ අපේක්ෂකයව දායකයව දෙපැත්තටම වසී වෙන විදිහ තෙලක්. එතකොට තව හෙන රාජ තෛලෙ. හෙන රාජ තෛලෙ. ඡන්ද ලං වෙනවා කියන්නේ ඉතින් කොයි වෙලාවෙත් වෙඩිල්ල කන ළඟ ඉන්න යන්නේ. හෙන රාජ තෛලෙ පට්ට මාකට් ගෙවුව හැකි. මේ බාප්පේ. ඔව් බං. තව කොන්ඩිස්ට්‍රේට් වෙන කේශවර්ධන තෛලයකුත් බස්සමුනේ. බාප්පේ. ඔව් බං. දැන් මේ තෙලේ නම මොකද්ද? මම මේ තෛලයට නම දාන්න හිතන් ඉන්නේ දේශ හිතයිසි දේශමාමක දේශබන්දු සහජීවන උපකාරක තෛලය. ඇයි ලේබලේ දිග වැඩි වෙයිද? ඒකත් හරියට අර ගම්වලට දාපු නම් වගේනේ බං. බාප්පේ මෙන්න මෙහෙමයි බාප්පේ දැන් අපි හදන පෝස්ටරේ තාප්පවල වදින්නේ කොහමද සකලවිද සියලු කාර්යයන් සඳහා නොවරදින විසඳුම විස්කම් තෛලය සිත වසඟ කරවන වශී තෙල් නඩුහබ විභාග ජය ගැනීම සඳහා ජය තෛලය කාන්තා කේශ කල්යාණිය සඳහා ඍජු තෛලය පොඩයි ටං මොකද්ද බං ඒ කාන්තාවන් සඳහා ඍජු තෛලය ඍජු තෛලය කිව්වේ බාප්පේ කොණ්ඩේ ස්ට්‍රේට් වෙන තෛලය කොහොලෝ ඈ කියන් ගබලන් ඉන්නේ ඈ බාප්පෝන්න හෙන නොවදින රාජ තෛලය මේක බාප්පේ පොලිටිෂියන්ස්ලට කළු කඩ මුදලාලිලට ගිනි පොලි කාරයින්ට ගාපුත් තෙල ඕනම අකුණු ගගා වහින වැස්ස වෙලාවක බය නැතුව මේ තෙල ගාගෙන යන්න පුළුවන් හින ගාන්නේ බං හින නොවදින රාජ තෛලය බං අපි ගහනවා කිව්වේ උනාට වෙදින වදින හෙන රාජ තෛලෙ නේද? හරි බං බාප්පේ හෙන රාජ තෛලෙ ගහමු. අයි වෙනම මහන්සි වෙනවා කියලයි. වැඩිපුර ලේබලයක් print කරන්න විතරනේ තියෙන්නේ. නැද්ද කොකුලෝ? මේ අනේ ක හොඳයි. මේ තව ලේබල් ටිකක් මතක් කරලා බලන්න එකම තෙලනේ. මේ බාප්පේ මේ අපි ඔය එකම තෙල වෙනුවට පොඩක් මහන්සිය නොබලා එක එක තෙලට වෙන වෙන කොළ જાති තලලා දාමුද? අදහස හොඳයි. මහන්සි වෙන්න වෙනව නේද බං? මහන්සිය ගියද මාට්ටු වෙලා හාන්සි වෙන ගුටි කලකොට එන ගියහල්ලකෝ බලන්න කෙරෙන පිළිවෙල මේමයි බාප්පේ කෙරෙන්නේ කොහමද වශීකර ටිකක් සුවඳ වගේ ඈ ඉරමුසු ටිකක් පළල දාමු අනික කිව්වට ඔය අතට හුවෙච්ච ඒවා තලල දාමු දැන් ඔය කියන රාජ තෛලෙට පින්නකොල වුණත් තලල යන්න පුළුවන් නේ මරණ බයට ගඳ බලන්නේ නැහෙනේ ගානවනේ ඈ තම ඔය ඒ රාෂ්ටක තෛල සතුටු යුගදිවි තෛල එහෙමත් මේ හොඳට මාකට් කරන්න පුළුවන් නේද ඔය මොන හඳහන ගත්තත් ඔය කොටු 12 අල්ලලා මොකක් හරි දෝෂයක් පට්ටල් වෙනවනේ හැම එකකටම නේද බං මේ ඒ රාෂ්ටක තෛල එකයි අපල තෛල එකයි ලේබල් දෙකක්ම ගහපන්කො කොයිකටද මේ හැම දෙයකම යුගදිවි කේස් ෆයිල් වෙන එකේ ඔය සතුටු යුගදිවි තෛල පට්ට විදිහට මාකට් කරන්න පුළුවන් හොදි හැබැයි පොඩි අවධානමක් තියෙනවා ඒ මොකද්ද ඔය තෛල හොඳයි නම් හැමදාම වලිදා ගන්න උඹ කා ගන්නත් ඇයි කියලා මිනිස්සු හයි නේද අම්මා පනින්න ඒ මචං පිස්සා ඈ මචෝ හොම්බාර වශියකට තලලා ඉස්ම දාන්න ඉරමුසු ගෙනාවේ බාප්පා කිව්ව එක සුවඳට තියෙන්න ඕනයි කියලා මේ දැන් මට කියම් මේ ෂෙඩ් එකෙන් ගෙනාවු පිච්චිච්ච එන්ජින් ඔයිල් වලට ඔය ඉරමුසු තලලා දැම්මම ඇත්තටම වශිය වැඩ කරයිද ඒක මහන්සි වෙන්නේ මොකටද බං මෙන්න මේ හඳුන් කූරු ටික කලවම් කරලා ගනින් සුවඳනේ ඕන කිව්වේ මේ මචං ඈ බාප්පා තෙල් කලවම ලස්සනට කළා කිව්වට මට නම් ෂුවර් නෑ බං ඈ ෂුවර් නැත්තම් ඔය හේන රාජ තෛල නලල පොඩ්ඩක් ගාගනින්කෝ ඈ උඹ හදන්නේ මට වැඩි තියලා හේන රාජ තෛල චෙක් කරන්නේ ගොන් කතා කියන්නේ බාබන් ඈ යකෝ අපි ළඟ තුවක්කු නෑනේ වැඩි තියන චෙක් කරන්න ආ ඒක නේන්න උඹ තෙල් ටිකක් නලල ගාගනින්කෝ මං කඩල් භාගයක් කියලා බලන්න එතකොට හරිනේ ඒ උඹට විකාරයි ඇයි බොල මේ අපේ බාප්පගේ පින්බර දෑතින් සාදන් ලද මේ සහගහන තෙල ගෑවම අහක යන බුලට් පව ඔලුවට ඇදිලා එනවා බං මේ මචං මේ එහෙනු නෙමේ බං කොයිකටත් බින්දුවක් නලල ගාගෙන ඕක කහනවද බලහන් වෙඩි වැදිලා නෙමේ ඇලජික් වෙලා මැරෙයිද බලන්න කාගක් පොඩ මගුලක් කතා කරනවා එයි ආයි බලන්න දෙයක් නෑ බං මේ තේ ෂුවර් අනේ උනාට ඔය වශී තෙල් බින්දුවක් නලල ගාලා අර වැස්ස දිහා බලහන් උඹ ගායිද කියලා බලන්න ආ මේ
හරිද මේ තෛල රාජයන් ටික කුප්පි වලට ලස්සනට බස්සලා පිළිවෙලකට තියනවනේ අවුලක් නැහනේ නේද? කිසි අවුලක් නැහැ බාපේ. බාපේ. ආ ලේබල් පවා ගහලා තියෙන්නේ. මේ බලහන්කෝ. බොරු රෙජිස්ටර් අංකෙකුත් දැම්මා මේ. අන්න හොඳයි අන්න හොඳයි. කෝ බලන්න මෙහාට ගනින්. ආ යකෝ මේ ලේබල් එකේ වෛද්‍ය ආචාර්ය සාම මිනිසුරු ගුල්මසිරි කියලා ගැහුවේ මොකද? ඔයා බලහන්කෝ ඉතින්. නෑ ඉතින් එදකොටනේ විශ්වාසය ගොඩනගන්නේ බාපේ ගන්න කෙනාගේ. ගන්න ඉතින් අත්තඩංගුවටනේ. බලා මේ පොලිසිය විශ්වාස ගොඩනගන්නද බොල මගේ නම ගැහුවේ. බැරි වෙලාවත් පොලිසියෙන් ඇහුවොත් බගහන් පුරාණයේ ඉසිවරයේ රහස් වට්ටෝරුවකින් හොරකම් කරපු රෙසිපි එකක් කියලා. ආ ආ. බහදානේ නඩු දෙකක් මට පට්ටල් කරන්නද? ඒ කොහොමද? අපි හදපු හොර තෙල් වලට එකයි ඉසිවරයේ හොරකම් කරපු එකටයි දෙකයි නේ බොල. කොහොමද? මේ තෙල් කුප්පි වල මැස්ස වහනවා බං. ඒ මොකද්ද බං මේ තෙල් කුප්පි දිහා බලන් ඉන්නේ? කම්මැලිකම යන්නත් එක්ක හොඳ සින්දුවක් දාන්කෝ. පොඩ්ඩක් හිතාන් දෙන්න සින්දුවක් තෙල් බේරෙන්න. මචං කුකුලෝ. සින්දුවේ බීට් එකට භූමි තෙල් ගහපු ගැරඩියෙක් වගේ කවුද ආච්චිගෙන මේ පැත්තට ඇදිනව බං? බප්පේ බප්පේ. නමෝ විත්තියෙන් එන පළවෙනි කස්ටමරි ඈ. මේ ඔබ බැලන්ස් කරනවද? සමකාලීනනේ. ඔගේ ඇස් දෙකට අර නේත්‍ර අලංකාර තෙල් බිඳු දෙකක් දාගනි මං හදපු. අනේ මට බෑ සඳ කරගන්න. ඔයද කොහේ එක සමකාලීන වෙන්නේ ඒ ආච්චි. ආ මේ අයියේ නවත්තලා ඔන්න ඔය හන්දිපත් අමාරුවට තෙල් බෝතලයක් ලං කරගනි. එන විදියට හන්දිපත්. මේ නංගිට මොනවද ඕනේ? යකඩාස්ති හන්දිදල තියන දෙන්න දායි ගාපු ගමන් දනිස් වලින් එන කටකටාස් ගතිය දුරින් බූත වෙලා යනවා. එතකොට කොන්දේ අමාරුව තප්පර පහෙන් නැති වෙලා ළමිස්සියන්ට වඩා වේගෙන් එවිද ගන්න පුළුවන් වෙනවා. ආලක් 3000යි. ඔය හිතේ මම නාගේ හුදක්කුවක් කියලාද? හන්දිදල් දාන්න. ඒ මනුස්සයෝ. ඒකනේ. අංගපත දිහා බලලා ඉපේ කතා කරන්න. උඹලා පොට්ටද බං? එහෙනම් මේ මොන වගේ තෙලද ඕනේ? මොන වගේ තෙල්ද අයියේ තියෙන්නේ? හරිනේ මේ හෙන රාජ තෛලයක් තියනවා නංගි. වැඩි වදින්නේ නැහැ ඕන්. අනේ ඔයත් කවුරු වෙදි තියන්නේ දනි? මම වෙදි තිබ්බත් මිසක්. එහෙනම් මේ පුටු බන්ධනේ වසී තෙලට හෙන රාජ තෙල් බින්දු තුනක් දාලා දෙන්නද? වෙඩි වගේ වසී වෙන්න. මට මොකද වසී තෙල් මනුස්සයෝ? මාව දැක්කම හැමෝම වසී වෙනවනේ. මේ වැඩි ගාණක් නෑ නංගි. දුකටපත් වුණාට සරණක් දෙන්න සමාජ සේවයක් විදියට නේ කරන්නේ. 3000 දෙන්නකෝ. ඈ 3000යි. යකෝ හොඳ වෙලාවට සමාජ සේවය උනේ. නැත්තම් පට්ට ගාණක් ගෙවන්නේ නෑනේ. මේ වසීතලා ගොරිස්ටත් වැඩ කරයි නේද? එම්ම මේ වසී තෙලත් එක්කම ඔය කියන අගෝරිස්ට හන්දි තෙල් කාලකුත් ගන්නවද? නෑ ඉතින් සෙට්ුණාම ඕන වෙයි නේ ඒකයි ඇහුවේ. මොකක්ද කිව්වද? අරයි යන්නකෝ. මේ බාප්පේ. ආ මේ කේශවර්ධන ඍජු තෛල ගාන කොණ්ඩේ ස්ප්‍රේට් වෙන්නනේ. ඔව්. ඔබට ෂුවර් නේද? කොණ්ඩේ කෙලින් වීම කෙසේ වෙතත් මුළු කොණ්ඩෙම ගින් තට්ටේ පෑදෙන්නේ නැහැ කියලා. අම්මෝ ගෑනු වට කරලා උඩ වලින් හයි හීල් වලින් ගානකොට රිදෙනවා බං. ඊ කිරිඹි, නෙල්ලි, පළුදුරු, සවන්දරා. බාප්පේ බාප්පේ ගෑනු වට කරන් ගහනකොට ওই ටික කටපාඩමින් කියන්න දෝනේ. ෂෙඩ් එකෙන් ගෙනාපු කළු තෙල් වලට පාවට්ට කොළ තලලා දාලා මි ඈ ගන්නට බබන් ඈ හස්තම කෙනෙක් කෙනා මූණේ තියෙන්නේ නම් කවුටිෆ් ලුක් එකක් ඒ කිව්වේ මේ හරකොරේගේ වෙනමක් බං. ආ තෙල් කරනවානේ. තෙල් කරනවා හොඳට කරනවා. සාමාන්‍ය ලීටරයට 14ක් වගේ කරනවා. ටයර් හතර බැටරි අලුත්. එතනින් ගියාම ටිම් බොඩිය දිරුම් මුකුත් නෑ ඔරිජිනල් පේන්ට් එක. යෑ බබ ආවේ තෛලේ ගන්න දෙරුවද? පුතා මම මේ අර වාහන බ්‍රෝකර් වැඩ කරන හින්දා දෙක පැටලු නෙමේ. මේ මහත්තයාට මොන වගේ තෙලක්ද ඕනේ? වසී තෙල් තියෙනවා, හෙන රාජ තෛලේ තියෙනවා, සැලුන් තෙල් තියෙනවා. වෑ මට ඒ තුනම දෙන්න. වසී තෙලෙන් සිකියුරිටිව වසී කරන්න බලනවා. ආ ඒක හරි ගියේ නැත්තම් හෙන රාජ තෙලේ ගාගෙන බලෙන් බැංකුවට ගිහිල්ලා බැංකුව මං කොල්ල කනවා. මොකක්ද කේස් එකක් වෙලා මාට්ටුනොත් සැලුන් තෙල් බෝතලේ ඕනේ වෙනවනේ. හරියට හරියයි හරියට හරියයි.
හරි. ඔයානම් ඉතාමත් දක්ෂ ලෙස ප්ලෑන් කරලා බඩු ගන්න කෙනෙක් හොදි. ඔයාට වරදින්නේ නෑ අයියේ. අම්මපා. හරි හරි දැන් කියලයි වසී එක එන රාජේ තලුන් තෙල් එකයි තුනම කියන්නේ. මේ තුනක් ගන්න හින්දා අඩු කරලා දාමු. 9000ක් දෙන්නකෝ. අයියෝ මෙන්න සල්ලි බව කී කියන. ආවි නැත්නම් නිදාස් වෙලා හොයාගෙන එනවා හොනේ. බයි. බාප්පේ මම නම් කියන්නේ මේ බේත් කුප්පි ටිකක් අකුලන් වෙන කොහෙට හරි යන් කියලා බං. එමුකෝ අර බැංකුව කඩන්න ගියේ කාපහු එන්නේ නැති වුණාට අර ආච්චි එන්න බැරි නෑනේ. අම්මෝ ආච්චිලා අතපර නැති කරලා ගහනකොට පට්ටෙට රිදෙනවා බං. නෑ නෑ යන්න ඕනේ නෑ බං යන්න ඕනේ නෑ. ඇයි අර එක්කන් යන ජීප් එකේ ඉන්නේ අර. තුන් දෙනාම ඔය බේත්තල් කුප්පි ටිකත් අරගෙන ගිහිල්ලා පොරකන් නැතුව අර නවත්තල තියෙන ජීප් එකට නැගින්න. අංකල් නැගින්න. ඒ උඹට අංකල් කිව්වේ වරෙන් යන්න. යන් ඉතින්. අපි කොහෙද දුවන්නේ? නෑ නෑ මං දුවන්න හදුව නෙමෙයි බාපා ජීව නම් බදලා අල්ලන්න හදුව ඒකයි. නැගිව ජීප් එකට ඒකයි. කෝ පුස්තක රත්න ඕ මේ ලෝක ප්‍රසිද්ධ විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට් පොත නේද ඔළුවට තියාගෙන ලැඩ්මිර් නැබකෝව්ගේ ලොලිටා පොත නේද විකාගෙන නිදාගෙන ඉන්නේ අනේ අම්මා නැගිටහන් කිව්වහම මේ මුද්‍රාලි මම නෑ හරි හරි බලන්නකෝ මුද්‍රාලි පල්ලෙක්ව පොතක් ගන්න එන්නේ නෑනේ ඉතින් බැරිම තැන තමයි මම්මේ සිහින පලාපල පොතක් කියවල පොඩක් ඇපියාගත්ත යන්නේ ගයෝ පොතක් කියවලා අනේ අම්මේ ඇති ආන්තන් උඹට දැන් අකුරක් අමුණගෙන කියව ගන්න පුළුවන්ද ලොකු දෙයක්. ඒවයි කියවද ඉතින් පින්තූර ටිකමද කියවන්න පුළුවන් මුදලාලි. හැබැයි අකුරු කියවන්න try කරන්න ඕනේ තමයි මද නිින්ද ගිහින් තියන්නේ බලන්නකො මුදලාලි. අම්මපා මූට පොත් හරියට නිකන් නිදිපෙති වගේනේ. පිටුවක් පෙරලනකොට නිින්ද යනවා. ඒ ඇයි බං? අනේ මන්ද මුදලාලි මම තප්පර පහක් අකුරු දිහා බලන් ඉන්නකොට මගේ ඇහි පිල්ලම් පර වෙනවා. අලුයි මිනිහව හිමින් උඩටකින් ස්පිය වෙනවනේ මම ડોක්ටර් කෙනෙක්ට පෙන්නුවා ડોක්ටර් මහත්තයා කිව්වා මට තියෙන අක්ෂර නිද්‍රාව කියන ලෙඩේලු එහෙමලක් කියනවද මන් දන්නේ නැ මේ ඔබ ඉස්කෝලේ එහෙම ගියම නැද්ද බං හැමදාම ගියා නංගි කෙනෙක්ගේ පස්සෙන් නං හේතුවක් තියෙනකන් ගියා මුදලාලි එයා බෑගිවට පස්සේ මං ඉස්කෝලේ යම නෙවෙත්තුවා මල හරුමේ ඇයි යකෝ මං අහන්නේ ඔබ ඉගෙන ගන්න ඉස්කෝලේට ගියේ නැද්ද නේ නේ ඉගෙන ගන්න ඉස්කෝලේ ගියේ නෑ මුදලාලි ඒ උනාට මං ඒ නංගිගේ පස්සෙන් ඉස්කෝලේ ගෙහෙට්ටුව ළඟට එනකල් බල්ලෙක් වගේ පස්සෙන් ගින් මම හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තනි ඒ මදේ මුදලාලි මාත්‍යා මේ පොඩ්ඩක් හිටහන් කවුද බං උඹට ඔය පුස්තක රත්න කියලා නම දැම්මේ පොත් ඇලර්ජික් වෙලාම යන්න ඒ මං ඉපදිච්ච ගමන් මුදලාලි මාත්‍යා ඒ නර්ස් නෝනගේ අතේ තිබ්බ පොත උදුරලා ගත්ත හින්දා තමයි පුස්තක රත්න කියලා මට නම දාලා තියෙන්නේ පුස්තක රත්න පුතේ ඒ මුදලාලි මාත්‍යා උඹ මේක හොඳට අහගනින්කෝ මට කාත් කවුරුවන් නැති එකේ අය අර අල්ලපුවත් නෝන කෙනෙක් ඉන්නේ අටවහගෙන කියන දේ අහගෙන හිටහන් මේ පොත් කඩේ මගෙන් පස්සේ උඹට තමයි මං දෙන්න හිතන් ඉන්නේ මට ඔව් හැබැයි ඉතින් මේක කරගෙන යන්න ඔබට බෑනේ අකුරු දන්නේ නැතුව කවුරු හරි පොතක් ඇවිල්ලා ඉල්ලුවාම ඔබ කොහොමද බං මේ පොත හොයලා දෙන්නේ මේ මුදලාලි මාත්‍යා මට අකුරු බැරි වුණාට සංඥක බොයන්න පුළුවන් ගල් මයන්න පුළුවන් මරසි බොයන්න පුළුවන් ඉතින් මං ඔය කාටරි කියලා සෙලිප් සර්විස් කියලා බෝඩ් එකක් ගහගන්නවා එතකොට පොත් ඕන එක ආව පොත තෝරගත්තා මට සල්ලි දුන්න ගිනිච්චා මට අකුරු බැරි වුණාට ඉලක්කම් පුළුවන් නික් ගාන බලාගත්ත සල්ලි ගත්තා එහෙමයි යකෝ මුගේ පොත ඕස්තක රත්න බායි නිදිද නෑමුදලාලි මේ ඇයි බාර පෙට්ටියේ තිබිච්ච නවකතා පොත් ටික රාක්කයට ගැහුවද ඔව් ඔව් නවකතා ටික මං පේලියට අඩු කරා මුදලාලි මහත්තයා ඈ බා කුරු දන්නේ නැතුව කොහොමද බා පොත් ටික තේරුවේ පිටකවරෙන් තමයි තේරුවේ ඈ පිටකවරෙන් තේරුවා ඔව් දැන් තියෙන නවකතා පොත් තෝරන්න හරි ලේසියි මුදලාලි මහත්තයා ඒ කොහමද බං පැණි කොමඩු ගෙඩි වගේ hina වෙලා ඉන්න කෙල්ලෝ ඉන්න කවර తీර පොත් ටිකයි ජෝඩු ඉන්නවනේ ඒ ඔක්කොම නවකතානේ මුදලාලි බය වෙන්න එපා මම කවරෙන් ගේම ගහලා තියෙන්නේ අන්නේ අය මගේ ඇදියෝ ඔය ගහලා තියෙන ගේම බංගස්ථාන වෙලාම යන්න ඇයි මෝ යකෝ මේ බලහන් ගණිත ගැටලු සරලව විසඳමු කියන පොත කොහමද මේ නවකතාවක් වෙන්නේ කියහන් යකෝ එතකොට මේ ලස්සන කෙල්ලෙක් ගහපදාගෙන ඉන්නේ ගණිත ගැටලු සරලව විසඳන්නද මුදලාලි කොහොම කතාවක් තියෙනවා බහලා නැද්ද පිට කවරෙන් පොතේ ඇතුළගෙන හිතන්න එපා කියලා
හරියට හරිනේ මුදලාලි මහත්තයා. ඔය හන්දිය ලයිට් කනුවල ගහලා තියෙන පන්ති කටවුට් වල ඉන්නෙම කෙල්ලෝ සිරිකිය දාගෙනනේ. ඒ කියන්නේ මුදලාලි මහත්තයා පිටකවරේ පොත තෝරන්න බෑ නේද? ආ පොඩ්ඩක් හිටහන්. බාර ලයිට් කනුවල ගහලා තියෙන කටවුට් පන්ති වුව කියලා දැනගත්ත කොහොමයි? අකුරු දන්නේ නැත්තම්. ඒක දැනගත්තේ මෙහෙමනේ මුදලාලි මහත්තයා. මම ওই ලයිට් කනුවක ගහලා තිබ්බ ලස්සන කෙල්ලෙක් කොට ගවුමක් ඇඳන් ගලක් උඩ ඉඳන් ඉන්න කටවුට් එක දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. ඒකටම පන්ති යන කෙල්ලෝ නේද? අනේ මේ පාර අපේ බුරම් පිසර්ගේ ඉතිහාස පන්තියේ කටවුට් එක නම් පට්ට ලස්සනයි නිකේ කියා. ආව් ටියුෂන් කටවුට් එහෙම තමයි බං. අන්න දැක්කද? පේන දෙයින් හැමදේම තීරණය කරන්න බෑ කියලා උඹට දැන් තේරුණාද? ඔව් මට තේරුණා මුදලාලි මහත්තයා. මට තේරෙන්නේ නැති පොඩි එකක් තියෙනවා මුදලාලි මහත්තයා ඒ උනාට. අන්න හරි. නොතේරෙන දේ දැනගෙන අහලා ඉගෙන ගන්න එක හොඳ පුරුද්දක් පුතේ. මොකද්ද උඹට දැන් තේරෙන්නේ නැත්තේ? මේකයි මුදලාලි මහත්තයා. දැන් ඔය ඉතිහාසයේ කොටගවුමයි අතර තියෙන සම්බන්ධනේ මොකද්ද මුදලාලි මහත්තයා? මේ අනර පොත්තිකම කැමති දැනකට දාහන් මගුල කතා කරනවා. මේ මුදලාලිත් නොදන්න දේවල් තියෙනවනේ. ආ? මුදලාලි මහත්තයා. ආ මේ මොකද මෙහෙන්නකෝ මොකද මේ මුදලාලි මහත්තයා මේ තොම්බ ඉංග්‍රීසි පොත මොකද්ද ඉබ්බ තැන දැන් වසර ගණනාවක් හෙල්ලුන්නේ නැතුව තියෙනවා මේ මොකද්ද මේක ඕක ඩික්ෂනරිය පොඩකට හන් බො කොහොමද ඒක ඉංග්‍රීසි කියලා දැන් කිව්වේ මම ඒ අකුරු අඳුරනවා ඒකයි මම ඒකෙන් තමයි මේක සිංහල නෙමෙයි ඉංග්‍රීසි කියලා දැනගත්තේ ඔය ඉංග්‍රීසි ශබ්ද කෝචය හොඳද මේ විකිනනම හොරයි වගේ නේ මුදලාලි මහත්තයා මේ අපි මේක බොරුවට තියන් ඉන්නේ නැතුව ගොට්ටට දුන්නනම් කීයක් හරි ගන්නවනි මොකද්ද ඔබ කියන්නේ මට පැහැදිලි නෑ කවුද ගොට්ටා 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 හන්දිය රටක ජීවත් වෙන්නේ ආ බොල බක්කන මීමෝ මුදලාලි මහත්තයා ඔබ කියන්නේ මේ ශබ්ද කෝෂ ටික රටකජු කොටු ගහන්න විකුණමු කියලාද? නේ නේ මම කියන්නේ ප්‍රයෝජනයක් නැතුව තියාගන්නවට වඩා හොඳ නැද්ද කොටු ගහනික කියලා ඒක යව්. කොටු ගහන්න? ඔව්. අම්මා බා මට හිතනවා ගහන්න ඔබ කංගට ගලෝලා යන්න. ඔල පොතක වටිනාකම දන්නේ නැත්තම් කට පියාගෙන හිටු. කන බලා ගන්න නැතුව. අන්න අර ඵලය කවුද මහත්තයා කියන මොනවාද ඕන පොත කියලා අහලා අන්න ඒක දෙන්න බලහන් ඔබ දන්නේ නැති මොනව හරි දිනනවනම් මට කතා කරා. පඬිත වැඩ කරන්න යන්න එපා හොඳේ? මම එහෙම පඬිත වැඩ කරන කෙනෙක් නෙමෙයි මුදලාලි මහත්තයා. ඉන්නකො බලන්න. සර් කම් සර්. What do you want sir me? ඒක සීට් thank you ඒකයි. මම පොතක් හොයන්න ආවේ ඕන්. ඒකයි මේ. සර් මේ ඕනම පොතක් තියෙනවා සර්. ඉන්නකො සර් ඉන්නකො සර්. මේ තියෙන පොත මේ ලස්සන කෑම පිඟාන පිටකවරට දාලා මේක ගන්න සර් 5 ස්ටාර් කුක් කෙනෙක් වගේ ඉව හැකි ගන්නකෝ මේක නේ මං තාම ගෙදර උයන්නේ නැහැ ඕන් හා ඔය පොත ගෙනිච්චොත් කියන අනිත්තරත් එක්ක උයන්නත් එයි මට සර් උයන්නේ මොන වගේ පොතක්ද මේ මල්ලි මං ළඟදි කසාද බඳින්න යන්නේ හා සැමියා බිරිඳගේ දෙවියයි කියන පොත තියෙනවෙයි ඕන් ආ සර් ඔය හොයන්නේ විහිළු පොතක් නේ හරි හැමත කෙරවලි වාක්‍ය තියෙනවා පොතකින් කොලයක් අදාලා රුවල් ලොරුවක් හදාලා දැස්ස වයින් විට වතුරේ පාකරේලා පුස්තක රත්න මුදලාලි මහත්තයා බසෙන්දු කිව්වට කමක් නෑ හැබැයි ඔය පොත්වල කොල කඩලා ඔරු හදලා තිබොත් අඬු කඩනවා හොඳේ අනේ නෑ මුදලාලි මහත්තයා මං නිකන් සින්දු කිව්වද කොල කඩලා කඩලාසි ඔරු හදන්න ආසනේ මං ආස රොකට හදන්න උඩරින්න රොකට හදන්න ගහ පාණ්ඩක් කැඩෙන්න ඔය බලහන්කෝ ඉතින් දැන් මෙතන මම දැක්කනේ දැන් නෑනේ කෝබන් මැටිල්ඩා ඔබ දැක්කද මැටිල්ඩා උටා වාක්‍යයක් යටින් යනකොට ලොකු බර පොතක් මුදලාලිය ඔළුවට වැටිලා උඩා මොලේ හෙල්ලිලා වගේ ඒක ඔය කොමැටිල්ඩි කොහෙද දැන් මෙතන කවුරුත් හිටියේ නෑනේ ආ බං ඔබ දැක්කේ නැද්ද මැටිල්ඩද ආ නෑනේ මුදලාලි මහත්තයා කමලක් තරන් ඇවිල්ලා පත්තරේ අරන් ගියා මැටිල්ඩ නමාවේනේ අම්මපා අනේ ගොනෝ බොය මොන මැටිල්ඩෙක් ගැනද බං කියන්නේ අර හෙන ගහපු පුවක් ගහයට ගෙදර මැටිල්ඩනි අර කටහිරියම මුළු පලාතම හෙල්ලෙන්නේ මේ මැටිල්ඩනි ගොනෝ හැමතරල් මැත්තේ රෝල් ඩාල්ගේ මැටිල්ඩා පොත බං මං අහන්නේ ඒ සුද්ද කියපු පොතක්ද ඔව් බං ආ මං හිතුවේ මුදලාලි මහත්තයා හොයන්නේ අර අපේ ගමේ කැලෑපත්තරේ මැටිල්ඩා ගිය ගිය තැන්වල කේරන් කියන්නේ අන්නේව උත්තරාත්න මුදලාලි මහත්තයා මේ 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 ඒ පොත පැත්තකට දාන් මේ මං පොඩක් එහා පැත්තට ගිහින් එන්න යනවා මොයේ පොත්වල තියෙන දූවිල්ල ටික පිහි දාලා බිම පොඩ්ඩක් අතු ගාලා දාලා තියා කවුරුවත් ආවට පොත් විකුණන්න යන්න එපා හොඳේ තේරුණාද පස්සෙන් ගියහන් විශේෂයෙන් කාන්තා පාසලේ ආවොත්
කඩේ දොර ගාවින්ම හරෝලා යවපන්. ඇතුළටවත් ගන්න එපා හොඳේ. මං කියලා නැග. හරි හරි මුදල් ඇරියන්න මං බලා ගන්නම්. මගේ අම්මා කොළඹ ගිහිල්ලා මට අලුතෙන් පොත් ගෙනවිල්ලා මගේ පෑනේ වෛරං වැතිලා පැන්සල යට ගන්නට කැපිලා. මුදල් ඇරි කියන වගේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අකුරු සාත්‍රි ඉගෙන ගන්න ඕනි. හදිසියෙන් අංක කෙනෙක් ආවා. පොතේ නම කියව ගන්න බැරි වුණාම එන්නේ කේස්නි. කොහොම හරි ඉගෙන ගන්න ඕනි. ඒ කියන්නේ මේ අකුරු දැක්කම නින්දයන ලැබෙන්නේ. ඒකට ඉනි කවුරු දෙකක් ඇහි පිල්ලන් දෙකට මුක්කු ගහලා වැඩේ පටන් ගන්න ඕනි. ඔබේ මිතරදි විතර බබා පොටි. ආ මේ දෙන්නේ මට සිංහල හොඩිය කටපාඩම්නේ. අකුරුනි දන්නේ නැත්තේ. කටපාඩම් පිළිවෙලට අකුරු මතක තියාගත්තම හරි. කගජ තඩන තදන පබම යරලව සහල අං අක් ආ හොඩින් දත හැපිනවා අං කියනක නම් මට හොඩට මතක හිටන්නේ ඒ මොකද අප්පා ඉබුතනක සොර සතුරන් ගත නොහෙන උගත මන ශිල්පයමයි මතුරකෙන excuse me මට බුක් එක ගන්න ඕනේ ඇයි වන් බුක් ගන්නකොත් දෙබුක් what දෙබුක් ඇත් දෙබුක් කිව්වෙ බුක් දෙකක් පොත් දෙකක් yes buy one get one free හැමෝටම නේ දෙන්න ඕනේ කියලා හිතන හිත පවනයි ඊයි oh thanks ඔයාලගව තියනවද secret of beauty කියන බුක් එක secret of beauty secret නේ Sherlock Holmes ke potani sunaka sapeta kalin abu pota ara antimata diamante patale fight ekak tiyenne Watson coach e payinne e mata dinona aya mona kiyenawada matta Sherlock Holmes ke nemai yane secret of beauty dinna bæne secret kiyanne nona rahasne rahas pareekshaka potak nan eka sahata kunanda irge naththam robot yattenge Davis Scott oh are you crazy ah sir Henry Haggard ke you are crazy ani mata ඒපා ඉන්නකො මං සිංහලින් කියන්නේ the secret of beauty කියන්නේ යන්නේ රූපලාවන්‍ය රහස් ආ මේ රූපලාවන්‍ය රහස් අයියෝ කලින් කියන්නේ බයිනෝන පොත තියෙනවා සුපවේදී මාටින් සිල්වා විසින් රචිත secret of beauty කියන පොත තියෙනවා මොකද සුපවේදී අයියෝ මිනිස්සය සුපවේදී මාටින් සිල්වා ලියපු පොත කොහොමද මිනිස්සු රූපලාවන්‍ය වෙන්නේ නෝන මේ තියෙන පොත රූපලාවන්‍ය රහස් සුපවේදී මාටින් සිල්වා අනේ මිනිසයෝ කොක්කෙනෙක් ලිව්ව පොතක් නම් කෑම ගෙනවෙන්නේ නැතිනේ නෝනා don't judge a book by its cover කියලා කතාවක් තියෙනවා කවරෙන් පොත මනින්න එපා නෝනා පොඩ්ඩක් ඇතුළ බලන්න නෝනා කෝ බලන්නේ පිපිඤ්ඤා සලාදේ ඉතිරි පිටි වලින් ඇසට ඇති කළු ඉංගිරියාව මග හරවා ගන්න අර මාරු අනිවිත ශරීරයේ ඇතිවන රෙලි මකා ගැනීමට මුකුණු වෙන්න බෙල්ලු මහා කිරට උයාගත් වැටකුළු ව්‍යංජනය හොඳින් කලවම් කර ස්ථානවල පරිමදින්න ආනේ මම මේ පොත තමයි හෙව්වේ දැන් කීයද 2300යි නේද ආ මෙන්න සල්ලි thank you nona happy no dad පොත් ආ පුස්තක රත්න මුදලාලි මහත්තයා මොකොත් අවුලක් උන්නේ නැහනේ මම ගිය පොඩඩට කිසිම අවුලක් උන්නේ නැහැ මුදලාලි මෙන්න මුදලාලි පොතක් එක්ක රුපියල් 2300යි හා මොකක් උඹ පොතක් වික්ක මොකද්ද වික්ක පොත මාටින් සිල්වා කුක්‍රියපු පොත the secret of beauty එදවික්ක ඔයරකටම නැට්ටේ ඉඳන් ගොම නෑඹියක් වෙන්නේ නැති ඔය පොත අරගන්න නැත්තේ ඒකනේ මේ පොඩක් හිටහන් ඔබ කොහමද විකුණන්න පොත අඳුරගත්තේ අනේ මුදලාලි මට පොත් විකුණනට වඩා හොඳට පොත් පෙරලන්න පුළුවන් නේ මුදලාලි කොහෙරි යනවා නම් ඉංගෙද්ද මල් ලස්සන වෙනදික කරන් ඉන්නේ කො ඉවරයිනේ කතාව අනේ මේ පුස්තක රත්න පුතේ ඈ මුදලාලි මහත්තයා එනම සුටුස් ගාලා තා ජූන් දෙකට පොඩ්ඩක් කමලගේ මැහුන් සාප්පුවට දුවලා එනකන් පිළිවෙලට වැඩිකම් කරන් හිටුකෝ ඈ පරිස්සමෙන් හොඳේ ඈ මේ මමනි මේ මුදලාලි පරිස්සමෙන් ඈ ඇසරෙන්දු මන බෙන්දු සිත කැන්දු ඡායාරු ඔබේ මනමත් කළා අයියේ අයියේ අනේ මේ අයියා නන්නේ අයියා මේ වෙලාවේ කබලක් අගේ කඩේ පාට් ටයිම් වැඩ ඒක අයියෝ එහෙනම් මල්ලි ඔයා හරි කමක් නේ පොතක් තියද හොයලා දෙන්න නේ ඒක මේ මට ලැජ්ජත් එක්ක මේ උයන් දීගෙන ගන්න පොතක් ඒක ආ ලැජ්ජ වෙන්න එපා මෙන්න
තියෙනවා අක්කට උයන් ඉගෙන ගන්න පොතක් උයන් ඉන්නේ ඉන්නේ ඔක්කොම පුළුවන් යකෝ මේ හොඩි පොතක් නෙමෙයි මම හොයන්නේ උයන් කිව්වේ රූප සාත්‍රේ ඉතින් කොට කොලේක ලියන ආව පොතේ නම ආ මේ තියෙන්නේ ද සීක්‍රට් ब्यूटीशियन मलमदारा मलपेन्न विसि रचित सीक्रेट ऑफ कुक पोत बेदीनी मेन्न मेगा पोत हे पण ब्यूटीशियन केनेक निवना ब्यूटी कथा पोतक देनेति हे आता ओनी उयन्नी गेन गन्न पोतक कळु नोना पितकवरिन पोत मनिन्ने पानोना रुपिया 3600 केनो पोते मिल ओट्टा पोत पिरला बलन्नको ओ गहु बलन्ने हिहिम लियागा की किरिंदिया कुळुहाल කලතර නී රසකින්ද වලට වල පිටක් තමා මද රසනේ මලවා temperadu කර අනුභව කිරීමෙන් කේස වර්ධනයේ හැටි දෙමිර දලු එක පොත ෆ්ලුවට කොට්ටන් එල මද තිය දලු දුනු අත්වේ පොඟවා මිරික ගිතලින් අන විතිගිරි කෝප්ප භාගයක් තමා ඉඳෙන්න මාළුව හදා ගෙවෙන් හවි රැලි ඉවත් විකුණුවාට විතරක් වැඩක් නෑ සාර්ථකත්වයේ තියෙන පොත පෙරලන්නත් ඉගෙන ගන්න ඕනේ අයියෝ මැලතියන් කා මෙහාට වරෙන්කො මොකද මම ඔබ කරන්නේ මොකද මිනිස්සු බෙරිහන් දෙන්නේ මම මේ තාම ලෙවරි කම්බනවා අර කාර්ටෙලිස්ක කඩේට ගිහින් අයියෝ බං ඔය ලෙවරිය තම්බලා කවද ගොඩ යන්නද අනි මේ කටවැගෙන ඉන්නවා මේ වරෙන්කෝ ගොඩ යන්න පුළුවන් හොඳ ගේමක් තියෙනවා ගහමුකෝ අනි මේ කතා කරන්න එපා ඔහේගේ ඔය ගොඩ යන ගේම් ගහන්න ගිහින් මම අංගොඩ නොගිහින් බේරුනේ පූර්වේ පිනකට ආයි ගොඩ යන ගේම් ගහන්න ඉස්සෙල්ලා කලින් ගහපු ගේම් වලට උගස් තිබ්බ මගේ කන කරබඩු ටික බේරලා දෙනවා එච්චරයි කතාව නැත්තම් මම නරක ගේනි කියන්නේ පා එච්චරයි හරි මේ මැලතියන් මේ අපි මේ ගේම ගැව්වා මේ රත්තරන් බඩු ටිකක් බේරගෙන තව රත්තරන් බඩු ටිකක් හදාගන්නත් පුළුවන් බං අනේ මේ කටවහගෙන ඉන්නවා ඔයගේ ගේම් ඔය ගේම් ගහලින් කාරියක් නේ මම මගේ පාඩිය මේ ලැබරිය ටික තම්බගෙන කීයක් හරි හම්බ කරගෙන මගේ පාඩුවේ ඉන්නවා එච්චරයි කතාව මේ බං ඔය ලිප ගාව තැම්බි ලැබරිය තැම්බිල්ල වැඩි කාලයක් කරන්න බෑනේ මොකද බැරි දැන් හැමෝටම සීනි බං ඉතින් දැන් ඔව්ව කන එක බලා ඉඳද්දි අඩු වෙන ඕන්න බලහන්කෝ බං ඉස්සරහට දියුණු වෙන ආදායම් මාර්ගයක් ඕනේ අපි හදාගන්න හරි ගැහිල්ල කෙසේ වෙතත් නිකන් කියනකෝ දැන් බලන්න මොකද්ද ඔහෙ ඔය ගහන්න හදන ගේම් එක කියලා ගේම් එක මේකයි උඹ මේ මොහොතේ ඉඳලා මැලතියන් කා නෙමේ මල්කි හොඳේ මල්කි ආහෝ ඉස්සලාම නම වෙනස් කරගනින්කෝ පොස් නමක් තියෙන්න ඕනේ බං මේ වැඩේට මල්කි ආ මේ ඉස්සලා මට කියන්නේ ඒ නම මගේ මූණට යනවද නැතුව හරි නම වෙනස් කරා කියමුකෝ මේ අක්කට මිස්සලා මට කියන්නනේ දැන් ඔයා ඔය කරන්නේ අද වෙඩින් මගේ නම පොලිස් පොතේ ලියවෙන්න කොහොමද මල්කි කියලාද මැලතියන් කා කියලාද අයියෝ මේක එහෙම පොලිස් පොතේ ලියවෙන්නේ නෑ අනේ නීති විරෝධී වැඩක් නෙමෙයිනේ කරන්න යන්නේ ඒ ඒ කියන්නේ ඔයා දැන් ඉතිහාස පළවෙනි වතාවට නීතිගරුක වැඩක් කරන්නද ඔය යන්නේ අනේ මන්දා ඒ වුණාට අනේ මගේ නම වෙනස් කරලා කන්න එකනේ මට සැක අහගනින්කෝ The new beginning of beauty culture, Malki Beauty Parlor. How did? කියලා අහන්නේ the paradise of beauty. මිනෝදයක් තේරුන්නේ සිංහලෙන් කියනකො. මකි. මං අපි සැලුමක් දාන්න යන්නේ ඔහෙගේ නමින්. සැලුමක් දාන්නේ මගේ නමින්? මේ අහුව දැම්මට කමක් නෑ. කවුද දැන් ඕකේ වැඩ කරන්නේ? දන්න කියන බාබර් කෙනෙක් ඉන්නවද? ඉස්සෙල්ලම මට අන්නේ ඒක කියනවා. අනික ඉතින් ඔයා රැවුල කොණ්ඩේ කපන්න දන්නෙත් නෑනේ. අයියෝ මම නෙමෙයි බං උඹ කරන්නේ. මනුස්සයෝ නොසිඳෙන දිය උල්පතක් බඳු රූපලාවන්‍යාගාරයක් දාන්න හදන්නේ ඔය ගෑනුන්ගේ කෝටියක් විතර බියුටි කචල් වැඩ ටික කරලා ගාන කපන්න බලහන් එතකොට ලෙවරිය තම්බන් ගාහන් මැලතියෝ නෙමෙයි මල්කියෝ ඔන්න කැඳ නැතිගමට ඇරෙන හන්දියේ කඩ කාමරයක් හම්බුණා හොඳේ
නම දාලා බෝඩ් එකකුත් මම ගැස්සුවා. කඩේට ඕන කරන බඩු ටික වහපු සැලුන් එකකින් මට හම්බුණා. උඹ වැඩේට ලෑස්ති වියන්කෝ දැන්. අනේ ඉතින් ලෑස්ති නම් වෙන්න බැරි ඒ. ඒත් ඔය බියුටි කචල් වැඩ කරන්න මම දන්නේ නෑනේ. ආ මෙන්න මේ දෙනි මැදලා ඉස්සල මේ ටොපේ ටොප් එක ඇඳ ගනින්කෝ. අනේ මේ මට බෑ පොයි කලිසම් අඳින්න. ඔහු ඇඳලා ඇවිදිනකොට කකුල් පැටලෙනවා. ඕ මේ බ්ලවුස් එක නම් අඳින්න බෑ බලනකො මේක හැමතැනම හිල්නේ. අනේ අම්මපා බියුටි කචල් කරනවා නම් ඒ විදියට අඳින්න ඕන බං. මෙහෙම නැතුව දෙනිම ගහලා සුගුරුත්තන් ටොප් එකක් ඇඳලා ඉන්න ඕනේ මුලින්ම. ආ දැන් ගින් ඉස්සලාම බෝ මනුස්ස පාටට අරන් ඉමුකෝ. ඇයි මං අමනුස්සෙක් වගේද පේන්නේ? එහෙම නෙමෙයි බං. මේ වැඩේට මම හැලුන් එකක් කතා කරගෙන ආවේ. මේ වලස් පෙනුම. නෑ නෑ මං කියුවේ මුළු සර්වාංගෙම තියෙන රෝම කූප ටික අයින් කරලා. ඈ එතකොට ඔය උඹේ කොණ්ඩේ තඹ පාට කරලා. ආ නියපොතු ටික හදලා. මොකක්දනි මේකේ හදන්න තියෙන මේ තියෙන යසාගේට? එම නෙමෙයිනේ යංගෝ හත්තට බලක් ඔය විදලා කරාඹු ටිකක් එහෙම දාලා ගන්න ඕනේ. ආ යයි 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 ඒ මන්ද මේ මිනිස්සු මොකක් කරන්න හදනවද කියලා යංගෝ ඉතින් ආසයිනේ මම් මල්කිනේ ලස්සනද අහනවා අන්න දැන් කටක් කරලා කැත නැතුව මල්කි කියලා කිව්වේ හැකි අනේ මේ කල්සවේදන් ඇවිදිනකොට තමයි අමාරු පොඩ බඩා කුලගෙන හුස්ම අල්ලගෙන ඇවිදිනවා කොයි බලනවා කො කලිසම පිම්බිලානේ මේ මේ දැන් ඔය ඇවිදින විදිහත් පොඩ්ඩක් වෙනස් කරගන්න වෙයි හොඳේ උඹ දැන් ඔය ඇවිදින්නේ වලියක් සෙට් වුණොත් හත් අට දෙනෙකුට නෙලන්න වගේනේ එහෙම නෙමෙයි බම් බියුටිසියන්ලා එහෙම නෙමෙයිනේ ඇවිදින්නේ ඕඩ ළඟාඩි තියලා පුංචි කැටේමක් කපාගෙන උනේ ඇවිදින්න හොඳේ ආ දැන් ඉමු බලන්න මේ වගේ අනේ මන් දන්නේ ඇනේ ඉන්න බලන්න මෙහෙම හොඳද අයියෝ ඔය ගජගා වන්නම වගේ නැතුව නිකන් මයුරා වන්නම වගේ ටිකක් ආඩම්බරෙන් ඇවිදිමුකෝ හරි මං ගමන හදා ගන්නම්කෝ කරන්න තියෙන වැඩ ටික කියනවා කොමට ඇයියකු මට අර ලැබිලි පම්මන් ඉන්න දුන්නේ නැත්තේ මලවදි දිව්ව 11 කද හබෝ ඔය කතා කරන භාෂාව පොඩ්ඩ වෙනස් කරගන්න වෙයි හොඳේ කොහොම කතා කරන්නේ බියුටි සියල්ලා ඉතින් ඒගොල්ලෝ කටින් නෙමෙද කතා කරන්නේ කටින් තමයි බං හැබැයි පොස් විදියට පොඩ්ඩක් අඩු කෑලි ටික මනලා තමයි කතා කරන්න ඕනේ ඒ මොකද ඒ කියන්නේ නිකන් සිංහලෙන් කතා කළාට නිකන් ඉංග්‍රීසි වගේ වෙන්න ඕනේ ආ ආච තේරුණාට මොකද ඒ වගේ තමයි කතා කරන්න ඕනේ මේ මොන කරුමියක්ද අප්පා අනේ ඔහෙ දන්නෝනේ මගේ කටට බ්‍රේක් නේ නූලේ කොනක් හපාගෙන ඇඟිලි දෙකෙන් ගැටයක් දාගෙන මූණේ මයිල් ගලවන්න පුළුවනේ හරියට හරි මේ ඒකට කියන්නේ ත්‍රෙඩින් හොඳේ කොබොඩ මගේ ගලවන් බලන්න පුරුදු වෙන්නත් එක්ක අනේ ඔයාගේ මේ කිතුල් කටුවගේ රැවුල් ගස් කරවන්නේ බෑ අප්පා මේ නූලෙන් ගලින්නේ පුරුල් කළ කබවලින් ඕන අයින් කරන්නේ ඉන්න කරන්න පොඩ ගැලවෙනවා අප්පා එයානේ ඔය ඉතින් බියුටිෂියන් ලගේ ඔහම කට ඇරියාම මඩපුවක් ගඳෙන්නේ නෑ බං විතක් කෑව නේද අපෝ චුවින්ගම් මෙපැයි හපන්න අයියෝ ලිප්ස්ටික් වගේ ආන්ද විත අවුලක් නෑ අලෝ පෙනුමත් හොඳයි නේද පෙනුම අවුලක් නෑ ගඳනේ අවුල විත කන්න එපා හොඳේ අමෙ දැන් අර පේෂල් එක දාන වැඩේ පුළුවන් නේ ඒක අවුලක් නෑනේ නේද අනේ මට ඔය නම් තමයි අනේ අවුල් මට කිහිටින්නේ නෑනේ අර ටීප් ගාලා රවුමට උලල පියදානකද පේෂල් කියන්නේ යකෝ මං කොහමද බං එව්ව දන්නේ ගෑනුනේ එව්ව දන්නේ පොඩක් ඔයලා කාගෙන් හරි ආගනින්කෝ මේ ආ මේ අර අර ඇවිදින සැලුමක් වගේ ඉන්න හිඹුටානිකෙන් අහගනින්කෝ විස්තර ටික ඔය අහන්න තියෙන ඔක්කොම ලිස්ට් එක මට කියන්නකෝ මං එයාගෙන් අහගන්න මේ පොඩක් ඉන්නවා එන මේ කොලේක මේ ටික ලියා ගන්නවාකෝ ආ ස්කින් කෙයාර් ඒ කියන්නේ හැමේ ඔය මොනවා හරි උලන්න තියෙන එකට ස්කින් කෙයාර් එතකොට ෆුල් ෆේස් හෙල්මට් නෙමෙයි මොකද ෆුල් ෆේස් ත්‍රෙඩින් මනද ෆුල් ෆේස් ත්‍රෙඩින් ෆුල් ෆේස් ත්‍රෙඩින් ක්ලීන් අප් ක්ලීන් අප් ඔය කියන්නේ සුද්ධ කරන්න තියෙන්නේ කොනක ඉඳලා නිකන් උතුලි ගන්නවා වගේ හරියට හරි එතකොට අයිබ්‍රෝ පුලක් අයිබ්‍රෝ පුලක් නෙමෙයි ප්ලක් අයිබ්‍රෝ ප්ලක් එතකොට ෆේස් ලිෆ්ටින් ෆේස් ලිෆ්ට් ඔව් අතන දෙක ලියා ගන්නකො මොනවාරි කරලා දාන්න බැරිය. එතකොට hair dressing and cutting. Hair
setting. Oh, hair treatments and rebonding, coloring, tinkering. Eh, manusia, meka salon ni kata garage kata. Oh, rebonding, tinkering kerana garage jual ni ada. Hari hari bandi ke meka ni winne. Garage jual kerana ni andane ke, salon jual kerana ni andane ke. Mami wede ubat teka patangan ni hitu ema. Ubat titing andana nodana geni ni. Mimi wedi itu mulai amma ekene api nendamma wat assistant kene kwage dagan nanti ipanang mulu rata mandal nanti bapa winadi bahata. Ani mi, api amma cuma kucian nipa ya ahinsa kayu hande. Aniel. Tengahari hair cutting kira tipe, ewa kuh meka dani. Mahalo ku dayak nebang hair cutting wala. Macerai keran nanti ini. Enak enak ata kian nama, oyake mune hari tapi lassna leya katteka kapamu kiala. Ira pasai mune tapi serious look keka arang, besak keka tara besak kudo la dah ligai puy api. Ani wakai kapake na kapake ni ana wede iwarai bang. Iwarai kira kira kundi kapal iwar nama mama de. Oh, ne. Malgi, Malatio. Nih, ame mau kata bah Malki kira nama ta huru ya angko. Malki kira kama iya kiahang. Eh kira magi nama kira bah monari peguna magi iya gan nanti tini. Ane itu niya kama magi nama ta hari nene de. Woi tu tini nanti iya kira bah. Iya nih me bang iya. Iya. Anna hari, kan ni kan ayi kira lah nama magi kahonde. Iya. Anna hari. Ah me. Ah. Mame, aro ya kira listi ke wedi ke okuma agat. Eka ni, mahal aku dayak ni, ulan nai, kalawan nai, kapan nai ni tien ni. Mi, tawa esol tu pipinya piti tien lah, pada thaliya muni gara tien nat puluan. Amma pa? Ewa tekiannya pek keluani. Ah, pek? Oh. Oh, bang, rupa alangkar edhi nugana dayak ni, hundi. Kana puna siyaluma dewal muni gana wa. Mamma akatteke ayinkal lati bicha pipinya takkali elu okku maragi nenna, hundi. Mi, tawa ya mang. Kau kalau ikut aja kiri hati tika, kau ya palat ruti kak, arangan enang ko. Arangan apa ma? Betul dia ni, gua capakal laram face pack kekak kira, ini kage mune gala gana kapaga nicipai. Tak kari pack, pipinya pack, itu ada kastle pack, amba pack, mi, eh? Ah? Mi oku mau palat ruti jala, fruit salad pack kekak gua muda. Oh ya dia ni. All fruit pack gana ready kalla demme gehe maavotte hema me tawa oy herbal pack tiyenawa oy monwari kola tika karagena chappa kalla ganna tiyenne bang me ah head massage kiyanne mokadda ni ayyo massage nemei bang massage massage ani wacana tika hariyata bala ganin ko bang hari hari me den oyat salume inno neida pada langin inno hondi man moka kari veridi vidita kenno dekkot mata kiyanno ne rahasin hondi ema kiyanna ba ne customer lata penawane api me salon eke board eke pawa dala tiyena professionals in beauty culture kiyala o me eh man enan kiyannida mokadda ena hama ekkinagema issella pipinya piti deka keheta tiyala wahama ha etukota yade pinne ne oh ita passe wada kenne kouna takin pai mata kiwwe hekeni me monawa nathi unath umbe anne mesmerized idea tikama athi ban me salon eka goda da ganna I know working salon good okay. Ah? Yeah. Yeah, come again. Malki, Malkiyo. Amma pa. Hey. Nagita hang yako salon putu ude nidi ne da nagita hang anna customer gene kenawa. Hari hari. Kaka hitupu bullet tida mattu na ne. Apo, oye oldi kolom podda kingwat kata hoda gene ikmata varem bang. Yeah. Excuse me. Miss calling appointment එක කරන් වෙලා වෙන් කරගත්ත කෙනෙක්ද? අනේ නෑ මේ කොමක් නේ මං එහෙනම් වෙන වෙලාවක එන්නම්කෝ. ඕ ඕ පොඩ්ඩක් ඕ මම වාඩි වෙන්නකෝ. ඈ කවුද? මං මැඩම්ට කිව්වේ වාඩි වෙන්නකෝ යා වාඩි වෙන්නකෝ. හා අපේ බියුටිෂියන්ස්ලා 3 දෙනෙක් එළිය වැඩවලට ගිහින්. ඒ උනාට මැඩම් අම්මප හරිම ලකි හොනේ. අපේ එක්ස්පීරියන්ස්ම සීනියර් බියුටිෂියන් මේ දැන් වැඩකට ගිහිල්ලා ආවා. මැඩම්ගේ රික්වයර්මන්ට් එක අපිට කියන්න අපි කරලා දෙන්න. මේ රික්වයර්මන්ට් කිව්වේ අර වෝනේ රෙඩියවන එකද? ඒක තමයි මහත්තයා මට කරගන්න ඕනේ. වා වා වාඩි වෙන්නකෝ මැඩම්. මේ මැලතියන් කා. මල්කි අනේ. ආ මල්කි එන්න. යා. අහ මේ මැඩම්ගේ මේ මැඩම් කෙනෙක් ඇවිල්ලා. ඔකේ. මම ලේස්ටි. ඔකේ. මේ? ඈ?
පිටහරවල ගම්මු. ඉස්සර සල්ලි තියනද කියලා බලනවකෝ. මේ මැඩම්. ආවද මතද? ඔව්ව මේ අපි ක්ලීන් අප් එකක් කරලා ෆුල් ෆේස් ත්‍රෙඩින් එකයි ෆේෂල් එකයි ෆේස් ලිෆ්ට් එකයි ඔක්කොම ඉකොනොමි පැකේජ් එකක් තියනවා 3500ට ඒක කරමු නේද මැඩම්. ආරි ආරි සල්ලි තියනවා කරහන්කෝ. අකේ මැඩම් පොඩම එතනින් එළවෙන්න. කොච්චක් එළවෙන්න රයිට් ක්ලෝස් යෝ අයිස් ඔකේ. එක වෙස් දෙක පියාගන්න රයිට්. මේ ඕගනික් කියුකම්බර් ස්ලයිඩ්ස් දෙක ඇස් දෙක තියාගන්න. එකෙන් ඇස් දෙක පිහට වල තියෙන මෙරුණු හැම ඉවත් වෙනවා. ගන්ඩස්ටේන්. රෙඩි ටික යවාගන්න යෝ මේටින්. ඔකේ. එකට අපි ඔතෙන්ටික් සම බ්‍රීස් එක්වටික් නේචර් හර්බල් ෆෘක් පැකික අපි දාමු. ඔකේ. අකමරලි යනවා. රයිට්. ඇප්ලයි කරනවා සනී පයිනේ දොයාට. අනේ හීතලයි. අම්මේ හීතලයි කුදුක පණී ඉඩයක් දෙන්නේ. රැලියයි නේද නෝනේ. ඕ විනාඩි 20 රැලි යනවා. අම්මේ. යකෝ හේ පාර මූනේ පුදුම කැසිරියක් එනවනේ. අම්මා තහනවා කහනවා අයියෝ දන්න මේ මට වේන විදියට මූනේ රැලි නෙවේ. හව යනවා වගේ අම්මා. මොකද මගේ ගෑන කෙල්ලේ. මේ? පළතුරු ටික චප්ප ගන්නකොට අන්නසි ගෙඩියකුත් දැම්මද? යා! යා! මේ මල්ගියෝ! යා! ඔන්න මේ පාරවත් වැඩේ හරියට කරන්න බලහන් හොඳේ! මගෙන් ඇවිල්ලා ඉතා හදිස්සි බ්‍රයිඩල් ඩ්‍රෙසින් එකක් කරගන්න කට්ටියක් ඇහුවා මම හා කිව්වා. වැඩේ හරියට කරා හොඳේ. තව ටිකකින් කට්ටිය එනවා. මනමාලි, ඔය දෙවන මනමාලි තුන්දෙනා, මල් කුමාරියෝ පස් දෙනයි. පට ගාලා ඇඳුවා මේකප් එක දැම්ම ගාන කපාගත්ත එච්චරයි හොඳේ. ගාන කපාගත්ත? මතක නේද අච්චි කෙනකින් ගාන කපාගන්න කියලා තාපොඩෙන් මම පෙල්ල කපාගන්නවා. මෙච්චර ගොඩකට අන්දලා තනියම මේකප් හරි හරි මං ලතා මල් ශාලාවේ එම්බාම් පියාට ටෙම්පරි එකට එන්න කියලා කිව්වා. ඌත් ඉතින් අන්දන්න දන්න මිනිහනේ. අනේ එම්බාම් පියා මලමිනි වලට අන්දන්න විතරේ මිනිස්සු දන්නේ. ඔව් ඔව්. ඌදේ මේකප් එක නිකන් ඩෙඩ් බොඩි සයිස් එකේ නිකන් පණ පිටින් වගේ පේන්න මේ. අනික වෙනසක් නැහැනේ. බඳිනවා කියන්නේත් මැරෙනවා වගේ වැඩක්නේ. ආ ඌදේ මේකප් එක ඇඳෙන්න. අන්න ඔලේ කියනකොටම පියා එනවා. මේ වෙඩින් වලට මට අන්දන්න පුළුවන්. හැබැයි පොඩ්ඩ නිදි කරලා තමයි හොඳේ. මට පුරුදු වෙලා තියෙන එහෙමනේ ඩෙඩ් බොඩිස් එක කරන්නේ. අනේ මං දන්නේ අන්න කට්ටියිනවා. වැඩි හරියට කලේ නැත්තම් හතර වර්ගය අපි වෙම්බම් කරයි හොඳේ. හරි 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 මම බලා ගන්නකෝ. එන්න මහත්තයා. මේ අයියේ අයියේ. අනේ පොරුවට තව විනාඩි 20යි තියෙන පට ගාලා කට්ටිය අඳලා දෙන්න හොඳේ. හරි 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 සත පහකට බය වෙන්න එපා. නැකතට කලින් වැඩේ කරලා දෙන්නම්කෝ. අනිච්චරයි. අන්දන කට්ටිය ඇතුළට දියලා ඔයාලා එළියට යන්නකෝ. රේමක්ස් කරන්න එලියට ගිහිල්ලා හරි මේ වැඩි වෙලා නැති නිසා හත්ිය වල වෙන පට ගාලා අඳන්න නේ මම අඳන්නේ ඔය මේකප් ටික දාන්න කොයින් බම්පියා හරි දැන් මල් බොකේ ටික අතට අරන් ලස්සනට ඉනා වෙලා දෙයියනේ කියලා පෝරුවට නගින්න කොහොඳ හරි අය වෙනන් ගින්න නැ හොඳ එන්න ඕනේ නැහැ ඉතින් යන්නකෝ අනේ යකෝ පණ පිටින් මේ එම්බම් පියා බොඩිස් ඔක්කොම නමයයිනේ මේ 900 අරන් ඉක්මනට බලයන්කෝ ආයි වැඩක් තිබ්බොත් වරෙන් ඈ හරි හරි අනිවාර්යෙන් එන්න මේ මැල තියන්කා අනේ මල්කි හරි හරි මොකා හරි මේ අපිත් ටික දවසකට මේ සැලුම වහමු නේද අනේ ඇයි කියලා අහන්නේ කියන්න බෑනේ දෙපාර්සවේ කට්ටිය මෙහෙට එන්න පුළුවන් නේ ඔයන් මේ ඈ කිසි අවුලක් නැතුව කට්ටිය ගියානේ මං බය යන්නේ ඉතී ඔක්කොම මූනේ එම්බම් කළා වගේනේ ඉතින් බං වෙඩින් මේකප් එකේයි එම්බම් එකේ වැඩි වෙනසක් නැහනේ දෙකම මරණයටනේ ගෙනියන්නේ ආ මේ වගේ වයිටින් හීරෝ